දැන් පොඩි කාලේ පොඩි ළමෙක් ඉන්නවනේ. ඔබ දැන් ඔකලගේ පොඩි කාලේටම යන්නකෝ. ඔයගොල්ලන්ගේ පොඩි කාලේ ඇඬුවෝ දුක පෙන්නුව. හරිද? එහෙම නැත්නම් කලබලයක් ඇති කරොත් දෙමව්පියන්ගේ අවධානය ඔයගොල්ලන්ට ලැබෙනවද නැද්ද? ලැබෙනවද? ඒගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක හම්බ වුණාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැඩේ කරගන්න පුළුවන්ද බැරිද? පොඩි කාලේ. පොඩි කාලේ ඔක වැඩ කරන්නේ අවුරුදු සෑහෙන ගාණක් වැඩ කරන්නේ අවුරුදු 10 15 විතර නක වැඩ කරා. දුක පෙන්නුව ඇඬුව කලබලයේ පෙන්නුව අනිත් අයගේ අවධානය ලැබෙනවා. අවධානය ලැබුණාට පස්සේ අපිට අපිට ඕන විදිහට වැඩේ සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ඕකට මොකද වෙන්නේ? පුරුදු වෙනවා. පුරුදුලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට පාලනය කරගන්න බැරි සිටුේෂන් එකක් ආපු ගමන් මනස දන්නේ මොකද්ද? එයා පුරුද්දට දන්නේ මොකද්ද? පුරුද්දට යන්නේ එයා එයා දුක හදනවා. ස්ට්‍රෙස් වෙනවා. එතකොට හිතනවා ඇටෙන්ෂන් එක හම්බෙලා මේක වෙයි කියලා. හැබැයි එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හරි. දැන් මොකද මනස දන්නේ මොකක් හරි තමන්ට පාලනය කරන්න බැරි දෙයක් ආපු ගමන් ඕක කරගන්න විතරයි මනස දන්නේ. පුරුද්දට යන්නේ. ඒක තමයි මේව සමහර දේවල් අම්මයි තාත්තයි ගෙදර ප්‍රශ්න විසඳපු විදිහ. පොඩි කාලේ දකින්න. අම්මා තාත්තලවගේ වැඩක් කරව ගත්තේ කොහොමද? දකින්න. ඊට පස්සේ මොකද වෙන්නේ ඒක? ඒක ප්‍රෝග්‍රෑම් වෙනවා. තේරෙනවද මේ කියන්නේ? එතකොට මේ විදිහට තමයි යන්නේ. එහෙම නැතුව මේ හිතලා කරන්නේ නැහැ. මොකද ඇත්තටම මේ අපේ ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ හැම සිටුේෂන් එකක් මේ අලුතෙන් වෙන හැම දෙයක්ම අලුත් දෙයක් අපිට. හරි. කියන අපේ ජීවිතේ තේරුම් ගන්න බැරි වෙලා තියෙන එක අපි අර පරණ තීරය මේ අලුත් එකට දාන්න යනවා. මොකද දාන්න යන්නේ අපි හිතන කම්මැලි කම නිසා. සමහරවිට චැට කියන එක නෙමෙයි. මේ චැට කරනවා කියන එක නෙමෙයි මම හිතනවා කියලා කියන්නේ. අපි සාමාන්‍ය අර්ථයෙන් අපි කියනවානේ මිනිස්සෙක් අර හිතලා මතලා වැඩක් කරගන්න පුළුවන් මිනිස්සෙක් කියලා කියන්නේ. අන්න ඒ අර්ථයෙන් මම මේ කියන්නේ. ඒ කියන්නේ විමසලා අන්න ඒ අර්ථයෙන් රටගෙන කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. හරි. එතකොට හැම වෙලාවෙම වෙන්නේ අර අපි මේ කියන්නේ එන හැම සිටුේෂන් එකක්ම අලුත් එකක්. හරි. එතකොට ඒක පරණෙකින් හැන්ඩල් කරන්න බෑ. පරණ දත්තේකින් ඉවෙනකම් පරණ තිබිච්ච පරණ අදහසකින් මෙච්චර කාලයක් පුරුද්දට කරපු එකකින් කරන්න බෑ. ඒක තමයි අපි වෙන්නේ. ඒ කියන්නේ අපි අලුත් ප්‍රශ්නයක් එනවා. අපි කලින් ඉඳන්ම දැස්සලා තියෙන උත්තරයක් හදාගෙන ඉන්නවා. සිමිලර් සිටුේෂන් එක. ඔව්. ඉතින් එතකොට මේ උත්තරයට ගැලපෙන ප්‍රශ්නයක් එයි කියලා අපි හිතාගෙන ඉන්නවා. හරි. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කලින්ම උත්තරයක් හදාගෙන ඉන්නවා. ඒ උත්තරයට ගැලපෙන ප්‍රශ්නයක් එයි කියලා. ඒ උත්තරේ කලින් හදාගෙන ඉන්න එකේ ප්‍රශ්න තියෙනවා. එතකොට තමයි මේ පුරුද්දට වැඩේ වෙන්නේ. බලාපොරොත්තු මොනවාද බලාපොරොත්තු? මේක එක බලාපොරොත්තු තියෙනවා. කාලෙන් කාලේ බලාපොරොත්තු කි වෙනස් වෙනවා. ඉතින් පොඩි කාලේ එක විදිහකට බලාපොරොත්තු තියෙනවා. අවුරුදු 14 පාරනකොට තව විදිහ බලාපොරොත්තු තියෙනවා. අවුරුදු 20 දී තවත් එකක්. 35 දී 40 දී තවත් එකක්. 50 දී 60 දී තවත් එකක්. නිවන් දකින්න දින බලාපොරොත්තුවක් තමයි. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඒ පරණ එක්ස්පීරියන්සස් උදව් වෙනවනේ. ඒකට ඒක අර උදව් වෙන එකෙන් නෑ එතනදී රෝෂන් මේ මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නේ සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තියෙන්නේ අපි මොකක් වෙලාවට කතා කරන්නේ සිදුවීම් සහ පුද්ගලයෝ ගැන නේද? සිදුවීම් හා පුද්ගලය. පුද්ගලයා එහෙම සිටුේෂන්ස් ගැන කතා කරන්නේ සිද්ධි ගැන කතා කරන්නේ. හැබැයි ඒක යටින් තියෙන පැටර්න් එක අපි අල්ලන්නේ නැහැ නේ. උදාහරණයක් විදිහට දැන් මම මේ මයින්ඩ් එක ගැන පැටර්න් එකක් කියවන්නේ. අර පොඩි කාලේ ස්ට්‍රෙස් වෙලා ආය අඬනකොට දුක් වෙනකොට ඒකෙන් අපිට ඇටෙන්ෂන් එක හම්බෙලා අපේ වැඩේ සිද්ධ වුණා කාලයක් යනකම්. පස්සේ අපි හිතුවා මොකද්ද? පස්සේ ඒක මොකද උන්නේ පුරුද්දකට කියන්නේ. හරි.
එතකොට අපි දන්නේ මෙහෙම මට මේ වෙලාවේ තරහා ගියා. ඊයේ සිද්ධයක් වුණා මට තරහා ගියා. හරි? ඊයේ සිද්ධයක් වුණා. එතකොට මම මේ තරහ කොහොමද මම මේ තරහ කොහොමද නැති කරගන්නේ? හරි? ඊළඟට ආයි මට මෙහෙම එකක් අහන්න හම්බුණා. එහෙම මෙහෙම සිද්ධයක් වුණා. ඒ වෙලාවේ මට තරහා ගියා. එතකොට අපි මේ තරහගේ සිද්ධිය තමයි ගන්නෙ. හරි? එහෙම නැතුව මේ තරහගේ සිද්ධියට පිටිපස්සෙන් තියෙන මොකද්ද? පිටින් අන්ඩර්ලයින් තියෙන තියරිය. ඒ කියන්නේ තරහයි කියන්නේ තරහයි නේද? මොකද්ද මේක ආවේ? මේක පුරුද්දක් විදියට ආපු තරහක්ද? මේ පුරුද්දක් විදියට එන එකක්ද? ඒකේ අපි අර සමස්ත කතාව තේරුම් ගන්න නැහැ. තේරෙනවද මම මේ කියන්නේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. අපි කරන්නේ අර රෝග කියන්නේ අර සිම්ටම්ස් වලට බෙහෙත් කරන්න යන රෝග ලක්ෂණයට බෙහෙත් කරන්න. ඒකේ මූලය දකින්නේ නැහැ. සමහරවිට කියන්නේ කියන්නේ පැටර්න් එක අල්ලගන්න කියලා. පැටර්න් එක අල්ලගන්න කියලා කියන්නේ. ඒ පැටර්න් එක තේරුම් ගත්තාම ජීවිතේ උගත් දේවල් පහසු වෙනවා. ඉතින් තරහ හොඳද නැරක? දැන් මෙහෙම ගන්න තරහ තියෙනවා. ඒක තරහ කියන එක නරකයි කියලා එක අදහසක් තියෙනවා. මේක එකක්ද දෙකක්? තරහ තියෙනවා. තරහ කියන එක කො නරකයි කියන එක එතකොට ඒක එකක්ද දෙකක්ද? හා නෑ, ඒක දෙකක්. තරහ යන්නේයි කියන එක තමයි හිතන්නේ. දැන් මෙහෙම ගන්නකෝ. දැන් පොඩි ළමයෙකුට තරහා යනවා. එයා හිතනවාද මේ තරහායින එක හොඳ නෑ නරකයි කියලා හිතනවා? ඒක ඕගලන්ට පස්සේ එන ආගමික සංකල්පවල තාවකාලිකව හරි අහගත්තු එකකින් තමයි ඊළඟට එන එක තමයි මොකද්ද තරහ නරකයි කියන්නේ. ඊළඟට තව මේවා එනවා. ඒ කියන්නේ දැන් ඊට පස්සේ අපි තවත් එනකොට අපි ප්‍රතිරූප හදා ගන්නවානේ. අපිට හදා ගන්නවානේ. අපිට බ්‍රෑන්ඩ් නේම් එකක් හදා ගන්නවානේ අපිට. එතකොට දැන් අපි නිරෝෂන් කියලා මම උදාහරණ නිරෝෂන් ගන්නවා. නිරෝෂන් කියන්නේ තරහ යන කොයි දෙයකට පොඩි දෙයකට කලබල වෙන ඒ නම අහගන්න කැමතිද? තේනවා? එතකොට අපි ඊළඟට කරන්නේ අපි දැන් අර පොඩි ළමයාට නැති එක ඊට පස්සේ දැන් ඇතුලේ තරහ තියෙනවා. හැබැයි ඊට පස්සේ මොකද කරන්නේ? අපි එළියේ අය අපිව අවුල්ලයි කියලා අපි මොකද? අපි චරිතය මෙයා ගන්නවා. ඒ කියන්නේ අපි කැමති නැහැ අපේ ඉමේජ් එක ඩැමේජ් වෙනවට. අපි මේ නඩත්තු කරගෙන ඉන්න අපේ ප්‍රතිරූපේ නරක් වෙනවා. එතකොට මේ මගේ ප්‍රතිරූපේ තියෙන්නේ මම මේ හොඳට බාන අහන මේ යම් කිසි එහෙම නැත්තම් මේ ಜಾති රැකියාවක් කරන ඉනි වැඩි මේ කලබල වෙන්නේ නැති හැමදේම බොහොම මේ හොඳට මේ කියන්නේ හොඳ ඉවසීමෙන් යුතුව දකින්න කෙනෙක් කියලා තමන් චරිතයක් නඩත්තු කරනවා. එතකොට දැන් මේ තරහ කියන එකෙන් පෙන්නපු ගාම මොකද්ද? චරිතය මොකද? අර චරිතය නරක් වෙනවා. එතකොට ඒ චරි ඔය විදිහ තමන්ගේ මේ ප්‍රතිරූපේ තමන්ගේ ඉමේජ් එක නැති වෙයි කියන එකක්. හරිද? ඊළඟට ආගමික වශයෙන් ආපු මේ තරහ කියන එක කෙලේශයක් මේකක් කියලා තව අදහසක් තියෙනවා. ඒ තරහ නෙමෙයි ආ. ඔක දැන් පොඩි ළමයෙකුට ගත්තොත් පොඩි ළමයෙකුට තරහ එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් තරහ ගියා ඒ ගැන කතා කරන්නේ. දැන් පොඩි ළමයේ දැන් මම උදේ තරහ ගියා දවල් කතා කරනවාද මේ මට උදේ තරහ ගියානි මාරි වැඩේනේ උනේ. ඒ කොහොමද ඒ තරහ නැති කරගන්නේ? පොඩි ළමයේ කතා කරන්නේ නැහැ. හැබැයි වැඩිහිටියෙක් වෙනකොට මොකද්ද? වැඩිහිටියෙක් වෙනකොට ඒ කතා කරනවා. හරි? ඒ කතා කරන එක තරහ නෙමෙයි. ඒකත් ඒකට කියන අපි තරහ කියන එක එකක් තරහ ගැන තියෙන දෘෂ්ටිය තව එකක් කියන්නේ. තේරුණාද? ද්වේෂය කියන්නේ එකක්, ද්වේෂය ගැන තියෙන දෘෂ්ටිය තව එකක්. ওই දෙක පටලවා ගන්න එපා. දැන් මේ වෙලාවේ තරහ තියෙනවා. හා? හා?
හැබැයි තරහ නරකයි කියන දෘෂ්ටිය තියෙනවා මේ වෙලාව. ඔය දෙක හරියට පටලව ගන්න නැතුව දකින්න ඕනේ.